බුලටියන කියලා ගමට නම කියවෙන්. ඒ ගැන කියවෙන ප්‍රවාද කතාවක් තියෙනවා. ඒ කතාව සපුරම් බැඳලා තියෙන මේ පාරිසරික සංසිද්ධියක් එක්ක. හේතුව තමයි මේ ගමට බොහෝ ඉහත්තාවට වෙන්න තමයි සිංහරාජ වනපෙත පිහිටලා තියෙන්නේ. මොකද එතකොට සිංහරාජයේ ඉඳලා පහළට කඳුපන්තියෙන් තට්ටු තට්ටු ගලාගෙන එනවා. ඒනවත් එක්කම තමයි වන වියනත් පහළට එනවා. අන්න එහෙම එනකොට මේක ප්‍රදේශයක් තියලා පහළ තියෙනවා. එතකොට යටි වියනක් විදියට ඕන වනපෙත මෙහි තිබිලා තියෙනවා. දැන් අතීතයේ අපි කවුරුත් දන්න දෙන්නේ රුහුණු රාජ්‍යයත් එක්ක පිරිස යන්ටෙන්ට පටන් ගත්තනේ. අන්නේ රුහුණු රාජ්‍යයේ යනේන උදවිය මේ ගමම්මාවත් මංකඩවල් මෙහි තමයි වැටලා තිබිලා තියෙන්නේ. මොකද ඉහත්තාවට යන්න බෑ මහ රූස්ස වනපෙත හින්දා. එතකොට ඒ ඇතු කියලා තියෙන්නේ යටි වියනෙන් යනවයි කියලා. ඒ කියන්නේ මුල් යටි වියන කියන එක කියලා තියෙනවා. මුල් කියලා කියන්නේ හේතුව තමයි ඉස්සල්ලාම මුණ ගැහෙන කියන එකෙන් තමයි මුල් කියලා කියලා තියෙන්නේ. මුල් යටි වියනෙන් ඕන් අපි යනවා එනවා කියන එක දිගු කාලයක් කියලා තියෙනවා. හරිම සාරයි ඉහත්තාවෙන් ඉඳලා හොඳ හැටියට දිය ගලාගෙන එනවා. සාරහින්ද මුල් යටි වියනේ ගම්බින් බැඳ ගන්න පටන් ගත්තා. ඒ වගේම තමයි මංකඩවල් ඇති වෙලා පහු කාලීන වෙනකොට පිරිස ඇවිල්ලා මේ ප්‍රදේශවල ජීවත් වුණානේ. මුල් යටි වියනේ කියන එක දිගට කියු හින්දා තමයි මේ ගමට නම් පට බැඳුනේ මුලටියන කියලා.